රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ලෝකයට සංගවණ රහසක් පිළිබඳ විදේශ මාධ්‍ය අද වාර්තා කර තිබුණා. ඒ ඔහුගේ දියණියන් දෙදෙනා පිළිබඳවයි. ව්ලැඩ්මීර් පුටින්ගේ දියණියන් දෙදෙනා ඉක්උද්දා රුසියානු ජනාධිපතිවරයාගේ උපන් නගරයේ වන සාන්ත පීටර්ස්බර්ග් ගී පැවති ප්‍රමුඛතම ආර්ථික සංසදයකදී ප්‍රසිද්ධියේ පිණි සිට ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ව්ලැඩ්මීර් පුටින් යනු ලෝකයේ බලවතා වූත් ඔහු තම පෞල් ජීවිතය පිළිබඳ තොරතුරු දැඩි ලෙස රහසිගතව තබා ගන්නා බවයි පැවසෙන්නේ. ඔහුගේ දියණියන් දෙදෙනා සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ සඳහන් නොකරන බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. 39 හැවිරි දිවියේ පසුවන මාරියා වොරොන්සෝවා සහ 37 හැවිරි දිවියේ පසුවන කැතරිනා ටිකොනෝවා සිය දියණියන් බව පුටින් කිසිදා ප්‍රසිද්ධියේ තහවුරු කර නැහැ. නමුත් ඔවුන් දෙදෙනාම විවිධ මාධ්‍ය වාර්තා හරහා පුටින් සමග පුළුල් ලෙස සම්බන්ධ වී සිටිනවා. 2022 වසරේදී ඇමරිකානු භාණ්ඩාගාරය ඔවුන් දෙදෙනාට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා මාරියා සහ කැතරිනා රුසියාවේ ප්‍රමුඛතම වාර්ෂික ව්‍යාපාරික සමුළුව වන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේදී මාර්ගගත ක්‍රමයොස්සේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ. එහිදී පුටින් ප්‍රධාන දේශනය සිදු කර තිබෙනවා. රුසියානු හමුදාවට සම්බන්ධාංශයකට අනුබද්ධ තාක්ෂණ විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන පුටින්ගේ බාලදියණිය කැතරිනා රුසියාවේ තාක්ෂණික ස්වයිරීභාවයේ ඉහළ නැංවීමේදී ආරක්ෂකංශයේ කාර්යභාරය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ. රාජ්‍යයේ පරමාධිපත්‍ය මෑත වසරවල ප්‍රධාන මාතෘකාවලින් එකක්. ටිකොනෝවා සිය ආරම්භක ප්‍රකාශයේ වීඩියෝවේ සැබැදිය හරහා ප්‍රකාශ කර තිබුණා. රාජ්‍ය අනුග්‍රහය ලබන ජාන විද්‍යායතනයකට නායකත්වය දෙන ජීවවිද්‍යා පර්යේෂකයෙකු වන පුටින්ගේ වැඩිමහල් දියණිය වන මාරියා ජෛව විවිධත්වයේ නවෝත්පාදනයන් පිළිබඳව සමුළුවේදී අදහස් දක්වා තිබුණා. එම සමුළුව සඳහා නිර්මාණය කර තිබූ උත්සවයේ අත්පත්‍රිකාවේ විද්‍යාව ප්‍රවර්ධනය සඳහා වූ රුසියානු සංගමේ ප්‍රධාන සාමාජිකාවක් ලෙස සංවිධායකයින් ඇයව ලැස්තුගත කර තිබූ බවයි වාර්තා වන්නේ. පුටින්ගේ දියණියන් දෙදෙනා මෑත වසරවලදී රුසියාවේ පැවැත්වෙන විවිධ සංසදවල සහ කර්මාන්ත සිදුවීම්වල කතන භූමිකාවන් ඇතුළුව වඩාත් පොදි භූමිකාවන් බහරගෙන කටයුතු කරන බව සඳහන්. නමුත් ඔවුන් එවැනි කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී නොසිටින බවයි පැවසෙන්නේ. පුටින් බලේ සිටි කාලය තුළ සිදු කළ ප්‍රකාශවලදී දියණියන් දෙදෙනා ගැන සඳහන් කර ඇත්තේ කලාතුරකින්. ඔහු කිසිවිටකත් ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා දී නැහැ. එමෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කර නැහැ. පුටින් දියණියන් දෙදෙනා සමග ලබාගත් පැහැදිලිව ඡායාරූපයක් හෝ රුසියාව ප්‍රකාශයට පත් කර නොමැති බවයි පැවසෙන්නේ. පුටින්ගේ හිටපු බිරිඳ වන ලියුඩ්මිලා මෙම දියණියන් දෙදෙනාගේ මව වනවා. පුටින්ට දාව 1985දී මාරියාටත් 1986දී කැතරිනාටත් ලියුඩ්මිලා උපත ලබා දී තිබුණා. වසර 2000 මුල් භාගයේදී පමණ ක්‍රෙම්ලියනය පුටින්ගේ නිවාඩුවක් ගත කරන ලද ඡායාරූපයක් ප්‍රකාශයට පත් කර තිබුණා. එහි ඔහුගේ බිරිඳ සහ දුබුරු හිසකෙස් ඇති නව යුවන් වියේ දියණියන් දෙදෙනෙකු කැමරාවෙන් ඔවුන්ගේ මුහුණු ඉවතට හරවාගෙන සිටින අයුරු නිරූපණය වූ බවයි විදේශ මාධ්‍ය පැවසුවේ.